නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ නෛර්යානික වූ ධර්මරත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ලංකාවාසී ලෝකවාසී ධර්මයට කැමති සියලුම දෙනාට ඒ උතුම් දේශනාව ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරලා දීලා ධර්මයේ උගන්වා වදාළ මහා බලගතුම දානමය පින්කම බවට පත් වුණ ධර්ම දානමය පින්කම සම්පූර්ණ කරගන්න. මේ පින්නතුන් සියලු දෙනා වෙනුවෙන්ම ඒ උතුම් පින්කම සම්පූර්ණ කරවමින් මැදිරිය තුල සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙනවා. මේ සත්පුරුෂයින්ගේ දායකත්වයෙන් විශාල පිරිසක් ධර්ම ශ්‍රවණය කරනවා. ධර්ම ශ්‍රවණය කරන හැම කෙනෙකුටම බුදුපියාණන් වහන්සේ ලබා දුන්න උපදේශයක් තියෙනවා. ඒ උපදේශය තමයි බණ අහන හැම කෙනෙක්ම මහත් වූ බලාපොරොත්තුවක් මුදුන්පත් කර ගැනීම සඳහාම ධර්ම ශ්‍රවණය කරන්න කියන එක. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව. ඒ වෙනුවෙන් අපි ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ බුදුරජාණන් වහන්සේ සෑම උදෑසනකම වාහි භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා කරන දේශනාවක් තියෙනවා. ඒ තමයි, මහණෙනි, ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය මේ ලෝකේ පරම දුර්ලභයි.
මනුෂ්‍යාත්ම භාවයක් ලබා ගන්න එකත් පරම දුර්ලභයි. ෂණ සම්පත් ලබා ගන්න එකත් ඒ වගේම දුර්ලභයි. පැවිද්දත් ලෝකේ ඊටාම දුර්ලභයි. ධර්මයත් ලෝකේ ඊටාම දුර්ලභයි. මේ කාරණා පහ භාග්‍යතුන් වහන්සේ නිතර නිතර මෙනෙහි කරවනවා. මම මේ අවස්ථාවේ මේ කාරණා පහ එකතු කරගෙන අපි වෙනුවෙන් මොනතරම් කැපකිරීම කළාද ලෞතුරා බුදුරජාණන් වහන්සේ. අපෙන් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච යම් දෙයක් තියෙනවද කියන කාරණාව ටිකක් සාකච්ඡා කරන්න. අපි වෙනුවෙන් කරපු කැපකිරීම මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ 1ක්. මනෝ ප්‍රනිධාන, වාක් ප්‍රනිධාන, කාය වාක් මනෝ කියන ත්‍රිවිධ ප්‍රනිධාන. මනෝ ප්‍රනිධාන කියලා කියන්නේ මමත් දවසක බුදු වෙනවා කියන අදහස තමන්ගේ හිතේ තියෙනවා. අපේ මහ බෝසතාණන් වහන්සේගේ මනෝ ප්‍රනිධාන කාලය සඳහන් කරන්නේ මහා කල්ප අසංඛ්‍ය 7ක් මනෝ ප්‍රනිධාන කාලය. මුළු කාලයේ මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ 1ක්නේ. එහෙනම් මහා කල්ප අසංඛ්‍ය 7ක්ම මනෝ ප්‍රනිධාන. බුදුරජාණන් වහන්සේලා මුණ ගැහෙනවා, සිල් සමාදන් වෙනවා, දම් පැන් දෙනවා, ගුණ පුරනවා. මටත් බුදු වෙන්න ඇත්තන් කියලා හිතේ තියෙනවා. මේ කාල සීමාව තුළ මුණ ගැහෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රමාණය 1,25,000ක්. අති දීර්ඝ කාලයක් ලෞතුරා බුදුරු 1,25,000ක් මුණ ගැහෙන. ඊට පස්සේ තියෙන්නේ වාක් ප්‍රනිධානය. ලෞතුරා බුදු වෙන්න මගෙත් කැමැත්තක් තියෙනවා. ඒ වෙනුවෙන් මං කොයි විදිහට පින්කම් කළ යුතුද, සිල් ගුණ ආරක්ෂා කළ යුතුද, මොන විදිහේ පාරමිතාවන්ට යා යුතුද කියන එක මුණ ගැහෙන සත්පුරුෂයන්ගෙන් අහනවා. බුදුරජාණන් වහන්සේලාගෙන්, මහරහතන් වහන්සේලාගෙන් අහනවා. ස්වාමීනි, මටත් බුදු වෙන්න අදහසක් තියෙනවා කියලා වචනෙන් කියනවා. එතකොට වාක් ප්‍රනිධාන. මේ කාලය මහා කල්ප අසංඛ්‍ය 9ක්. මුණ ගැහෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රමාණය ඔය කාලය තුල 387,000ක්. මේ කාරණාව හරියට හිතුවොත් මොන සා දීර්ඝ කාලයක්ද ලෞතුරා බුදුරජාණන් වහන්සේලම 387,000ක් මුණ ගැහෙනවා කියහම. අතන 1,25,000යි, මෙතන 387,000යි, 512,000යි. එතන මහා කල්ප අසංඛ්‍ය 7යි, මෙතන මහා කල්ප අසංඛ්‍ය 9යි, මහා කල්ප අසංඛ්‍ය 16යි. තව තියෙන්නේ 401,000යි. මෙන්න මේ කාලේ තමයි දීපංකර කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ. ඒ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100,000ක්. දීපංකර කුමාරයාගේ ගිහි ජීවිතයේ අවුරුදු 10,000යි. අවුරුදු 10,000කින් පස්සේ තමයි ගිහි ගියත් හරින්නේ, අබිනිෂ්ක්‍රමණය කරන්නේ. මුළු බුද්ධ කාලය මනුස්ස වර්ෂයෙන් අවුරුදු 90,000යි. සඳහන් කරනවා මුළු ශාසනයේම ශික්ෂාපද පැනවීමක් නම් තිබුණේ නැහැ කියලා. ඒ තරම්ම උතුම් ශාසනයක්. එතකොට අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයට නිකුත් උතුම් බව නැතුවද ශික්ෂාපද පනවන්න උනේ? නෑ, ඒක අල්පායුෂ්ක කාලේ හැටි. දීපංකර බුදුරජාණන් වහන්සේ රඹගම් නුවර දානෙට වඩිනකොට තමයි පංච අභිඥා අෂ්ට සමාපatti ලාභී සුමේද තාපසතුමා මේ පාර හදන තැනදී මුණ ගැහෙන්නේ. අවශ්‍ය නම් සුමේද තාපසතුමාට දීපංකර බුදුපියාණන් වහන්සේ ළඟ රහත් වෙලා සසර කෙරවල කරන්න තිබුණා. ඒ සඳහා වැඩි වෙහෙසක් වෙන්න තිබෙත් නැහැ. සඳහන් කළේ දීපංකර භාග්‍යතුන් වහන්සේගෙන් බණ ඇහුවනම් දෙවනි බණපදයේ දේශනා කරලා තුන්වෙනි බණපදයේ දේශනා කරන්න කලින් සුමේද තාපසතුමා රහත් වෙනවා කියලා.
ඒ තරම්ම පිම් පිරිලා ඉන්නේ. නමුත් ඉතින් අරහත්ත්වයට බලාපොරොත්තුවක් නැති නිසා ඒ සඳහා උත්සාහයක් ගත්තේ නැහැ. අපට දේශනා කළානේ මහණෙනි, මේ සංසාරෙන් එතර යන්න වීරිය වඩන්න පුළුවන් නම් යමෙකුට තනියම යන්න නැතුව පුළුවන් නම් තව එක්කෙනෙක් හරි අරන් යන්න කියලා. මොකද සංසාරේ තියෙන දුක බුදුරජාණන් වහන්සේ තරම් දන්න තව කෙනෙක් නැහැ. අපේ පිටකේ තියෙනවා ධම්මඤ්ඤු කියලා සූත්‍රයක්. ධම්මඤ්ඤු සූත්‍රයේ සඳහන් කරනවා රහත් වෙලා ධර්මදේශනාවක් නොකර පිරිනිවන් පාන රහතන් වහන්සේටත් චෝදනා කරන ක්‍රමයක්. මොකද තමන්ගේ උත්සාහයෙන් තනියම සංසාරයෙන් එතර ගිහිල්ලා තව කෙනෙක් ගෙනියන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න පුළුවන් නම් එක්කෙනෙක් හරි මේකෙන් තව ගොඩ ගන්න කියලා. හැබැයි ඉතින් ඒ පිරිසක් ගොඩ ගන්න ලෑස්ති වෙනකොට රහතන් වහන්සේ නමකට ප්‍රශ්නයක් නූනට රහත් නොවිච්ච තවත් සත්පුරුෂයෙක් ඒ සඳහා යෙදෙනවා නම් සමහර වෙලාවට එයාගේ සසර ගමනත් ටිකක් පරක්කු වෙන්න පුළුවන්. පිරිසක් එක්ක යන හින්දා. පිරිසක් එක්ක කොහොම ගියත් ගමන පරක්කුයි. ඒ පිරිස නිවනට එක්ක යන්න ගියත් ගමන පරක්කුයි. ඒකට පැහැදිලි කරපු උදාහරණයක් තියෙනවා. එක ගමකට ලැබුගින්නක් ඇවිල්ලා. ගමේ මිනිස්සු දරු පැටවු ටිකක් අරගෙන ඇඳිවත පිටින් දුවනෝ. ගින්නෙන් බේරෙන්න. දුවගෙන යනකොට ගඟ හම්බ වෙනවා. කට ගාවට පිරිලා ගලනවා. ගමේ හිටියොත් ගින්නට පිච්චෙනවා. ගඟට පැන්නොත් ඒත් මැරෙනවා. දැන් ගං යුරට වෙලා කුමක් කරම්දෝ කියලා බීතියෙන් වෙවුල ඉන්නවා. මේ දුවගෙන ආපු මිනිස්සු අතර ඉන්නවා අර පිරිලා ගලන ගඟට පැනලා එහා පැත්තට පීනන්න පුළුවන් අය. ඒගොල්ලෝ ගඟට පැනලා එහා පැත්තට පීනලා යනවා. දැන් ඒගොල්ලන්ට කිසි කරදරයක් නැහැ එහා පැත්තට ගියහම. හැබැයි ශ්‍රේෂ්ඨ සත්පුරුෂයෙක් මෙතෙන්ට ආපුවහම අර පිරිස ගඟ යූරේ මරණ බයේ ඉන්නකොට තනියම පීනන්නේ නැහැ කියලා සඳහන් කරනවා. තමන්ට යන්න පුළුවන්. නමුත් යන්නේ නැහැ. යනවනම් මේ අයත් අරගෙනම තමයි. හැබැයි මේ පිරිස ගෙනියන්න හිතාගෙන ගං යුරට වෙලා පහුරු බැඳ බැඳ ඉන්නකොට ගින්න විසින් ඔහුත් පුච්චන්න පුළුවන්. ඒ හින්දා පිරිසක් අරගෙන යනකොට ටිකක් පරක්කු වෙන්න පුළුවන්. නමුත් තමන්ට එතර යන්න වීරිය තියෙනවා නම් තව කීප දෙනෙක් හරි අරන් යන්න කියලායි කියන්නේ. ඒකේ හොඳම ප්‍රතිමූර්තියත් බුදුරජාණන් වහන්සේමයි. දීපංකර පාදමූලයේ බණපද දෙකයි අහන්න ඕනේ. ලක්ෂ හතරක් මහරහතන් වහන්සේලා කෙරවලේ 400,000 වෙනියා බවට පත් වෙන්න. නමුත් එහෙම අදහසකට ගියේම නැහැ. ලෞතුරා බුදු වෙලා අසංඛ්‍ය ගණනක් සංසාරයෙන් එතර කරවලාම මමත් පිරිනුවන් පානවා කියන අරමුණම තමයි තිබුණේ. හැබැයි කොච්චර කාලයක් පරක්කු වෙනවද? මහා කල්ප අසංඛ්‍ය 400,000 පරක්කු වෙන කාලේ. එතකොට මේ කාල සීමාව තුළ තමන්ට නිරයට යන්න වෙන බවත් හොඳටම දන්නවා. තිරිසන් ආත්මවල ඉපදිලා දුක් විඳින්න වෙන බවත් හොඳටම දන්නවා. ඒ විතරක් නෙමෙයි මට අපායෙත් යන්න වෙන බව හොඳටම දන්නවා. අභිඥාලාභී තවුසෙක් අනාගතයේ උපදින ආත්ම ලක්ෂ ගාණක් පේනවා. තමන් දුක් විඳින ආත්මත් හොඳටම දකිනවා. නෑ ඒ දුකට යන්න ඕනේ නෑ, මෙතනම සංසාර ඉවර කරනවා කියන කල්පනාවක් නෑ. ඒ කවුරු කෙරෙහි තිබ්බ අනුකම්පාවෙන් හින්දාද? වෙන කවුරුවත් නෙමෙයි, මම කෙරෙහි තිබුණ අනුකම්පාව කියලා හැමෝම හිතනවා නම් අපි කෙරෙහි තිබුණ කියලා හිතනවට වඩා හුඟක් ඇඟට දැනෙනවා. මම නිසයි ඒ දුක් විඳින්න ලෑස්ති වෙන්නේ. පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා. මේ කාලය තුළ ලෞතුරා බුදු වෙන්න නම් පාරමිතා 10ක්,
ආකාර 30කින් සම්පූර්ණ කරන්න ඕනේ. පාරමිතා කියලා කියන්නේ තමන් හොයා සපයාගත්ත වස්තුව දන් දෙනවා. ඒක කරන්න හරි ලේසි. වස්තුව දන් දෙනවා කියලා කීවත් ආහාර පාන දන් දෙන්න පුළුවන්. සල්ලි මිල මුදල් වියදම් කරලා ප්‍රණීත විදිහට සකසලා දෙන්නත් පුළුවන්. නමුත් අපේ දානේ වාගේ නෙමෙයි මහබෝසතුන්ගේ දානේ. අපේ ගෙදර ලක්ෂ 3ක් විතර වියදම් කරලා සමහරලාට දානයක් දුන්නත් හරි සතුටින් දෙනවා. හැබැයි දානෙට වැඩම කරපු කෙනෙක් ඕගොල්ලෝ මෙච්චර දානයක් දුන්න එකේ මේ සෝපාවෙන් එක පුටුවක් දෙන්න කියලා කිව්වොත් ඒකටත් හිත නැමෙන්නේ නැහැ. මොකද මේකෙන් එකක් දුන්නොත් හරි පාඩුයි. සෝපාව සම්පූර්ණ නැහැ. ලක්ෂ ගාණක් වියදම් කරලා දානයක් දෙන්න පුළුවන්. ගෙදර තියෙන සෝපාවෙන් එකක් ඉල්ලහම දෙන්න අමාරුයි. එහෙනම් ඒ ටිකක් දිනන්න වෙනවා. මහබෝසතාණන් වහන්සේ සෝපානෙමේ දරුවෝ දුන්නා, බිරිඳක් දුන්නා. පාරමිතා. හැබැයි ඊට වඩා හරි අමාරුයි උපපාරමිතාව. සිංහලේ නම් උප කියහම කුඩයි. නමුත් පාලියේ උප කියහම ලොකුයි. පාරමිතාවට වඩා උපපාරමිතාව ලොකුයි. පාරමිතා කියේ මං හම්බ කරපුවා දුන්නා. උපපාරමිතා කියලා කියන්නේ මගේ ශරීරාංග දෙනවා කියන එකයි. පරමත්ත පාරමිතාව කියන්නේ ඊටත් වඩා ලොකුයි. ශරීරාංග දුන්න කාලි කරුණු ජාතක කතාවල ඕන තරම්. සිවි ජාතකයේ හරි අපූරුයි. තවත් ඒ වගේ විචිත්‍ර කාරණා ජාතක පාලිය පුරාම තියෙනවා. සිවි රජ්ජුරුවෝ දන්සල් 6ක් දෙනවා. දවස් 8කට විතර සැරයක් දන්සල් බලන්න යනවා. එක දවසක් යන්න ඉස්සල්ලා සුවඳ පෙනින් නාලා කල්පනා කළේ බෞභෝග සම්පත් නම් දුන්න ප්‍රමාණය හිතා ගන්නවත් බෑ. නමුත් ශරීරාංගයක් දෙන්න තිබ්බනම් මගේ දානේ සම්පූර්ණයි කියලා. අද දන්සල් වටේ යන ගමනේ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මගේ ඇහැක් ඉල්ලනවා නම් මොන තරම් ලාභයක්ද කියලා කල්පනා කළේ. හැබැයි හිතනකොටම සක්‍ර දේවේන්ද්‍රයන්ට දැනුණා. දන්සල් හොයාගෙන දන්සල් වල කටයුතු බලන්න යනකොට අන්දෙක් ඇවිල්ලා රජ්ජුරුව යන පාරයිනේ උස් තැනක හිටියා. රජ්ජුරුව එන හඬ ඇහිලා අර කඳු ගැටියේ උඩ ඉඳලා ජයශ්‍රී මහරජ කියලා රජ්ජුරුවන්ට ආශිර්වාද කළා. හැරිලා බැලුවා අන්දේ. අන්දයාගෙන් ඇහුව මොනවද උඹට මගෙන් වෙන්න ඕනේ කියලා. අන්දයා සඳහන් කළා වෙන නම් මොකවත් නැහැ. පුළුවන් නම් ඔබතුමාට ඇස් දෙකක් තියෙනවා, මට එකක්වත් නැහැ. පුළුවන් නම් මටත් ඇහැක් දෙන්න කියලා. සුවඳ පැනින් නාල පුටුවේ ඉඳගෙන කරපු කල්පනාව. ඉහේ මල් ගොන්නක් පිපුණා වගේ. මේ වැඩේ මග කරන එක හොඳ නැහැ. ඒ හින්දා යන් කියලා අන්දයත් අඬගහගෙන ආපහු ගියා මාලිගාවට. රටේ මිනිස්සුන්ට ආරංචි වෙලා වැල නොකඩියනවා. රටේ මිනිස්සු වැඳගෙන කියනවා ස්වාමීනි රත්තරන් දෙන්න, ස්වාමීනි මුතුමැණික් දෙන්න, ස්වාමීනි රාජ්‍ය දුන්නත් ඔබ වහන්සේගේ ඇස් දෙක දෙන්න එපා කියලා. නමුත් මිනිස්සුන්ට කීවේ මගේ දාන පාරමිතාවට බාධා කරන්න ලෑස්ති වෙන්න එපා කියලා. රජිරුවන්ට හිටියා හොඳ වෛද්‍යවරයෙක්, සීවක. වෛද්‍යවරයාට කතා කරලා කිව්වා සීවක මගේ ඇහැ දන් දෙන්න ඕනේ කියලා. නමුත් සීවකට හරි දුකයි රජ්ජුරුවන්ගේ මුහුණ පළුදු කරලා ඇහැක් ගලවන්න. සීවක කියන්නේ අති දක්ෂ වෛද්‍යවරයෙක් නිසා බෙහෙතක් අඹරලා මලක ගල්වල ඇහැට ලං කළා. ලං කරනවත් එක්කම ඇහැ අනිත් පැත්තට කැරකුණා. ඊළඟ අවතාවේ බෙහෙත ගල්වල ඇහැට ලං කරනකොට ඇහැලියට ආවා. ලේ වැක්කිරෙනවා, ඇහැල්ලෙනවා. සීවක අහනවා මහරජේ ඔබ වහන්සේ ඇහැ දෙන්න අකමැති නම් තිබුණ විදිහට ආපහු පිහිටවන්න මට පුළුවන් කියලා. හරි අපූරු කතාවක් කීවා වෙලාවේ. සීවක මම දෙනවා කියලා කිව්වේ දෙන්න. සීවක දැනගන්න.
යමෙක් මේ ලෝකේ යමෙකුට යමක් දෙන්නම් කියලා පස්සේ බෑ කියනවා නම් ඒ වාගේ පෞකාරයක් නෑ කියලා දේශනා කළා. සීවක යමෙක් යමෙකුට යමක් දෙන්නම් කියලා පස්සේ බෑ කියනවා නම් බිම වැටිලා තියෙන මල පුඩු ආරං බෙල්ලේ දාගත්තා වගේ වැඩක්. මම ඇහැ දෙන්න කිව්වේ දෙන්නමයි. සීවක ඒ වෙලාවේ සියු මාවිදයක් අරගෙන ඇහැවෙන් කරලා රජුරුවන්ගේ අත උඩ තිබ්බ ඇහැ. මහරජ දන් දෙන්න ලෑස්ති වෙන ඔබ වහන්සේගේ ඇහැ දිහා බලන්න කියලා. අනික් ඇහැරලා මේ ඇහැ දිහා බලලා සීවකට කිව්ව ඇහැ පිහිටවන්න අන්දයා ගෙහි. අද අපි ඇහැක් පිහිටවන්න ගියහම මාස ගාණක් වහගෙන සෑහෙන කාලයක් පරිස්සම් කරන්න ඕනේ. මේ වෛද්‍යවරයත් අතිශයින්ම දක්ෂයි. අනික ඇහැ ඉල්ලන් දෙවිල්ල ඉන්නෙත් සාමාන්‍ය කෙනෙක් නෙමෙයි, මේ ඉන්නේ සක්‍රදේවේන්ද්‍රයෝ. මෙයා ඇහැ පිහිටෙව්වා අන්දයා ගැස්වලි. බෙහෙත් ගල්වලා ඉවර කරලා රජුරවන්ට කිව්වා බලන්න ඔබ වහන්සේ දන් දුන්න ඇහැ දිහා. රජ්ජුරුවන්ගේ මුහුණේ තියෙන අනික් ඇහැ ඇරලා අන්දයාගේ මූණ දිහා බලනකොට අන්දයත් පිහිටවපු අලුත් ඇහැ ඇරලා රජ්ජුරුව දිහා බැලුවා. ඇහැට ඇහැමුණ ගැහුණ රජ්ජුරුව දැක්කේ අන්දයාගේ ඇස් නැති වලේ නිල් මානෙල් මලක් පිපිල වගේ තමන්ගේ ඇහැ දීප්තිමත් තියෙනවා. ඇති වුණ සතුට සීවකට කතා කරලා කිව්වා මගේ ඇනික් ඇහැත් දන් දෙන්න කියලා. ඇස් දෙකම දුන්න දීල තමන්ගේ පිරිසට කිව්ව ඇස් නැති මම රජකමට සුදුසු නෑ ගෙනහිල්ලා මගේ උයනේ නතර කරන්න මට එක සේවකයෙක් විතරක් දෙන්න කියලා. සිවි ජාතකයේ හරි විචිත්‍රයි. නමුත් මේ ජීවිතෙම දිව්‍යමය ඇස් ලැබුණා. සීමා මායිම් නෑ, ගස්ගල් පරුවත බිඳගෙන එහැ පැත්ත පේන තරන් ඇස් ලැබුණා. මේ ශාසනයේ අත්හරින්ඩ අත්හරින්ඩ ලැබෙන ක්‍රමයක් තියෙන. ඇති මේ උපපාරමිතා පරමත්ත පාරමිතාවට යනකොට ජීවිතය දන් දෙනවා. එක අවස්ථාවක් තමයි සස ජාතකයේ සස පණ්ඩිතයෝ. තමන්ගේ ජීවිතය තමයි ආපු බමුණට දෙන්නේ. අද දවසේ කෙනෙක් සිල් ගණ්ඩ ඇවිල්ලා කණ්ඩ දෙයක් දුන්නොත් සිල් ගන්නවා කියලා කීවොත් මම්මගේ ජීවිතයේ දීලා ඔහු සිල් රක්කනවා කියලා කල්පනා කළා. නතර වෙලා හුඟක් කතා කරන්න තියෙන තැන් මේ. මේ කාරණාවම සක්‍රදේවේන්ද්‍රයන්ට දැනිලා ආවා. දෙනවමද කියලා බලන්න. ඇයි කියලා අහපුවම සඳහන් කළේ මටත් දවල්ට කණ්ඩ දෙයක් තිබ්බොත් මමත් සිල් ගන්නවා කියලා. ගිනි මැලයක් හදන්න කියලා ගිනි ගොඩ ළඟට ගිහිල්ලා මම ආද උඹට මහ පුදුම දානයක් දෙනවා. මගේ ජීවිතේ මං ලෞතුරා බුදු බව වෙනුවෙන් පූජා කරනවා. මගේ මස්ටික කරුණාම කැමති නම් කරුණාම කණ්ඩ, තැඹුණාම කැමති නම් තැඹුණාම කණ්ඩ. ගිනි ගොඩ දිහා බලාගෙන තුන් වතාවක් තමන්ගේ ශරීරයේ ගසලා දැම්ම කියලා සඳහන් කරනවා. මම ජීවිත පූජාව කළාට මගේ ඇඟේ ඉන්න මැක්කු කිනිතුරෝ එකට පලි නැති නිසා බැහැලා යන්න කියලා. ගිනි ගොඩට පැන්නට සඳහන් කරනවා පියුම් ගැබක් ඇතුළට ගියා වගේ, හිම වලාවක් තුළට ගියා වගේ මේ ගිනි මැලේ හරි සිසිල් කියලා. ආපහු හැරිලා බ්‍රාහ්මණයාගෙන් අහපුහම සඳහන් කළා මං ඔබේ ජීවිතේ ගණ්ඩාව නෙමෙයි, ජීවිතේ දන් දෙනවා කියලා හිතපු නිසා දෙනවමද කියලා බලන්ඩයි ආවේ කියලා. සඳහන් කළා බ්‍රාහ්මණය උඹ මගේ දාන චේතනාව මනින්ඩාවද කියලා. ප්‍රීතියෙන් ප්‍රීතියට පත්වෙච්ච සක්‍රදේවේන්ද්‍රයෝ සස පණ්ඩිතයෝ දෝතින් අරගෙන තනකොළ යහන් තනකොළ වර්ග කීපයකින් හදලා ඒ යහනි සැතපෙන්ඩ අවස්ථාව හදර කල්පනා කළා. දානේ නම් මොන තරං ශ්‍රේෂ්ඨද. අබුද්ධෝත් පාද කාලයේත් මිනිස්සු දානයට පහදින්ඩ ඕනේ. බුදුවරු නැති කාලෙත් මිනිසු දන් දෙන්න ඕනේ. එහෙම කල්පනා කරලා අබුද්ධෝත් පාද කාලයකත් දානය ගැන මතක් වෙන්ඩ අමතක නොවෙන තැනක සටහනක් තියන්න ඕනේ කියලා කල්පනා කරපු බව සස ජාතකයේ සඳහන් කරනවා.
අංජනකූට පර්වතයේ මිටිං මිරි කළා. අතට ආපු ඉස්මටික සඳ මඩල මත තවරලා ඒ සඳ මඩල මත හාවෙකුගේ රූපය සක්‍රදේවේන්ද්‍රව සනිටුහං කළා කියලා සඳහන් කරනවා. මේ සස රූපය දකින දකින කෙනා දානය ගැන දැනගන්නවා කියලා. ඇති මේ කරුණු හරි අපූරුයි. ශ්‍රේමක දහතුවෙන්ම දේශනා කරපු දේව ජාතක පාලිය අභිධර්ම පිටකේ වගේ ගැඹුරුයි. නමුත් හරියටම මේ කරුණු නොදන්න අය ජාතක පාලිය හරියට විවේචනය කරනවා. එතකොට දන්නේ තිසරණයම නැති වෙලා අපි අසරණ වෙන බව. අපිට මේ ජීවිතේ සරණ ඇත්තවුන් බවට පත්වෙන්න ඕන මිසක් අසරණයම් බවට පත්වෙන්න නෙමෙයි ඕනේ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මරත්නය කවදාවත් සැක නොවෙන්න ඕනේ. මේ විදිහට පාරමිතා පුරාගෙන ඇවිල්ලා ලෞතුරා බුදු වෙන්න බෝධි මූලයට එනකොට වසවර්ති මාරයා කල්පනා කළා සිද්ධාර්ථ කුමාරයා උතුම් බුදු බව මුදුන්පත් කරගත්තොත් මගේ පාර්ශවයෙන් අසංඛ්‍ය ගානක් එළියට ගන්නවා. ඒ නිසා බුදු වෙන්න දීලා බෑ. දස බිම්බරක් මාරසේනාව අරගෙන ඇවිල්ලා බෝධි මූලයේ පුදුම විදිහට කරදර කළා. දෙවි බඹුන් රැස් වෙලා පිරිලා හිටිය 10000ක් සක්වලින් ඇවිල්ලා සියලු දෙනාම බයි තම තමන්ගේ විමානවලට ගියා. බුද්ධ වංශ අට කතාවේ සඳහන් කරනවා මාරයා ආපු පිරිස කොයි තරම් භයානකද පහලට ගලන ගංගා උඩුගම් බලා ගැලුවා කියලා. මාරයට බයි. එතනින් එහාට තව මුකුත් අවශ්‍ය නැහැ. දෙවි බඹුනුත් ගිහිල්ලා පරිසරයත් සලිත වෙලා ස්වභාව ධර්මයේ බය වෙලා බෝසතාණන් වහන්සේට බය ඇති වුණේ නැද්ද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් බෝසතාණන් වහන්සේට මාර පිරිස ගැන අල්ප මාත්‍ර බයක් නැහැ. හේතුව මේ හැම මාරයෙකුගේ අතේම තියෙන ආයුධයේ දෙන්නෙක් අතේ ඒක ආයුධේ නැහැ. අති භයානක ආයුධ තියෙන්නේ කෝටි ගණන් මාරයෝ. එතකොට ඇයි මේ බය නැත්තේ? ඒ සියලුම ආයුධ පරාජය කරන්න පුළුවන් ආයුධයක් තමන් වහන්සේ ගාව තියෙන හින්දා. ආන් ඒ නිසා මාර පිරිස එනකොට කල්පනා කරන්නේ ගිනිහුලක් දැල්වහම වටේම ඉන්න පළඟැටියෝ ගිනිහුලට වැටිලා මැරෙනවා. මගේ පාරමිතා ළමිතේ අවිය ළඟ මාරයාගේ පිරිස මට පළඟැටියෝ විතරයි කියලා හිතෙන්නේ. දස පාරමිතා සම්පූර්ණ කළේ ඒ බය නැති කරන්න. සියලුම මාරයෝ හිරු බැහැලා යන්න කලින් පරාජය කරලා පහුවදා එළිවෙනකට ලෞතුරා බුදු බව මුදුන්පත් කරගත්තත් සත් සති ගත කරන කාලේ අජපල් නුගරුක මුල ඉන්න වෙලාවෙත් මාරයා ඇවිල්ලා ආයෙත් ආරාධනා කළා දැන් ඉතින් බුදු වුණානේ එහෙනම් පිරිනුවම් පාන්න කියලා. මේ වාගේ අවස්ථා ගණනාවක මාරයා විසින් ආරාධනා කළා දැන් පිරිනුවම් පාන්න දැන් පිරිනුවම් පාන්න. දිගින් දිගට මාරයා ආරාධනා කරනකොට මාරයට අපූර්ව ප්‍රකාශයක් කළා. මාරේ මම කවුරුවත් කියන කීවට පිරිනුවම් පාන්නේ මගේ ශ්‍රාවක පිරිස කවුද? භික්ෂු, භික්ෂුණි, උපාසක, උපාසිකා. මේ ශ්‍රාවක පිරිස ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රුත පිරිසක් බවට පත්වෙන තුරු මම පිරිනුවම් පාන්නේ කියන එක බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශය. මං දේශනාව පටන් ගන්නකොට සඳහන් කළා ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙච්ච යමක් තියෙනවද කියලා. පැහැදිලිවම තියෙනවා. මේ ප්‍රකාශය මාරයට කරන්නේ සම්පූර්ණයෙන් අපි ගැන විශ්වාස තියලා. ආන්ගේ විශ්වාසය රකින්න එක අපේ වගකීම. නිකන් නෙමෙයි ජීවිත පරිත්‍යාගයෙන් ඒක රකින්න ඕනේ. මොකද අපි වෙනුවෙන් සංසාරේ විඳපු දුක අල්ප මාත්‍රයක් වැටහුණා නම් අපිට මේක රකින්නම හිතෙනවා. අපි පිනතුන් අහලා ඇති නීත කියන මහරහතන් වහන්සේ ගැන. අතීතයේ කුල තිබුණා, මේ කුල කාලේ 18 කුලයක් විතර කුල තිබුණා කියලානේ කියන්නේ ඒ කාලේ ඉන්දියාවේ. ඒ අතර තිබුණා පුක්කුස කුලය කියලා එකක්.
පුක්කුස කුලය කියලා කියන්නේ මල්ලාසන මත තියෙන පරවෙච්ච මල් අයින් කරන අය. ඒගොල්ලන් කියේ පුක්කුස කියලා. නීත මහරහතන් වහන්සේ පුක්කුස කුලී. සසර ගොඩක් පින් කරලා පැවිදි වෙන්න තීරණය කරලා පැවිදි කරවන්න කෙස් ටික බානකොට නීත රහත් වෙනවා. කෙස් බාන අතරේ රහත් වෙන්නේ. මේ රහතන් වහන්සේ කල්පනා කළා ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපි වෙනුවෙන් කරපු කැපකිරීම මොන තරම්ද කියලා. ඒකට උපහාර දක්වන්නේ මම ආර්ය වංශ ප්‍රතිපදාව මගේ මුළු ජීවිතයෙන්ම සම්පූර්ණ කරනවා කියලා. අන්න එහෙම හිතලා අල්පේච්ච වූ මේ මහරහතන් වහන්සේ පාංශු කුලයක් හොයාගෙන යනවා සිවුරක් හදාගන්න. එහෙම ඇවිදගෙන යනකොට උන්වහන්සේ දැක්කා කහල් ගොඩක් උඩ තියෙන රෙදි කෑල්ලක් විසි කරලා. පාරෙන් හැරිලා කහල් ගොඩ දිහාට රෙදි කෑල්ල අතට ගන්නකොට බ්‍රහ්ම ලෝකේ සමාපත්ති සුවයෙන් වැඩ හිටපු මහා බ්‍රහ්මෙක් අවදි වෙලා දෝත නළල මත තියාගෙන වැඳගත්තා මේ නිහතමානී උත්තමයන් වහන්සේ දිහා බලලා. මෙතන අපූරු ගාථා පෙළකින් මේක විස්තර කරනවා. නීතයන් වහන්සේ පාංශු කුලේ ගන්නවා. නීතයන් වහන්සේ පාරදිගේ වඩිනවා. බ්‍රහ්ම රාජ්‍ය සමාධියෙන් අවදි වෙනවා. අවදි වෙන අවදි වෙන කෙනා දෝත නළලට ගන්නවා. නීතයන් වහන්සේ පාංශු කුලේ හොදනවා. චීවරේ සකස් කරන්න අවශ්‍ය කටයුතු පිළියෙල කරනවා. බ්‍රහ්ම රාජ්‍ය 700ක් සමාධියෙන් අවදි වෙලා වැඳගෙන බලාගෙන ඉන්නවා. නිහතමානීකමත් ලෞතුරා බුද්ධත්වයට තමන්ගෙන් උපහාර දක්වන්න ලෑස්ති වෙන හැටි. එහෙමනම් නීතයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ගැන තේරුම් අරගෙන මා විසින් මෙහෙම උපහාරයක් කළ යුතුයි. එහෙනම් ඔබත් මමත් මේ භයානක සංසාරයෙන් එතර කරන්න ඒ මහා පුරුෂෝත්තමයන්න් වහන්සේ කරපු කැපකිරීමට අපෙන් කොහොම ප්‍රතිඋපකාර කරන්නද? වෙන යමක් කරන්න බැරි වුණත් අපි කෙරෙහි විශ්වාසයක් තියලා මාරයට කරපු ප්‍රකාශයවත් සම්පූර්ණ කරන්න උත්සාහ දරනවා නම් අපි සත්පුරුෂයි. මුලින්ම සඳහන් කළේ මගේ ශ්‍රාවක පිරිස ව්‍යක්ත වෙන්න ඕනේ කියලා. ඇයි මේ ව්‍යක්ත කියලා කියන්නේ? මේ කාරණාව සාකච්ඡා කරන්න ඕනේ හුඟක් ඈතට. නමුත් කාල වේලාව සීමිත සහිත නිසා අපි එක එක කරුණ කතා කරමු. මම මේක පැහැදිලි කරන්න මෙහෙම උදාහරණයක් ගත්තොත්. වෛද්‍යවරු, ඉංජිනේරුවරු, නීතිඥවරු, තවත් නොයෙක් රැකියා කරන අය, අපේ මහතුරු වගේ මහාචාර්යවරු, දැන් එහෙම අය ලෝකේ ඕන තරම් ඉන්නවා. එතකොට හැමෝම වෛද්‍යවරුත් නෙමේ, හැමෝම මහාචාර්යවරුත් නෙමේ. නමුත් කාගෙන් හරි ඇහුවොත් දොස්තර කෙනෙක් වෙන්නේ කොහොමද? දැන් දොස්තර මහතුරු වෙන්න ඒ අයට උගන්නපු අය දොස්තර මහතුරු නෙමෙයිනේ. එහෙනම් දොස්තර කෙනෙක් වෙන්නේ කොහොමද කියන කාරණාව සමාජයේ ඉන්න ඔක්කොම දන්නවා. ඉස්කෝලේ යන්න ඕනේ, සාමාන්‍ය පෙළ පාස් වෙන්න ඕනේ, ඒ පාස් වුණාට පස්සේ වෛද්‍ය වෘත්තියට අදාළ විෂයන් ටික තෝරගන්න ඕනේ, ඒකෙන් උසස් පෙළ පාස් වෙන්න ඕනේ, විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඒ විෂයන් තව තවත් විශේෂයෙන් ප්‍රගුණ කරන්න ඕනේ, ඒ තුළ හසල අත්දැකීමකින් උපාධියක් අරගෙන ක්‍රමක්‍රමයෙන් වෛද්‍යවරයෙක් බවට පත් වෙන්න පුළුවන් කියන කාරණාව මේ ඉන්න ඕන කෙනෙකුට කියන්න පුළුවන්. එහෙනම් ඒක අපිට කියන්න පුළුවන්. නමුත් මෙතන ව්‍යක්ත කියලා කියන්නේ ඒක ගැන නෙමෙයි. ඒ ශිල්පය ගැන තියෙන ව්‍යක්ත බව. නමුත් මෙතන කතා කරන්නේ නිවන් දකින පිළිවෙල ගැන, නිවන් දකින ක්‍රමය ගැන අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. සංසාරෙන් එතර යෑම පිළිබඳව ව්‍යක්ත බවක් තියෙන්න ඕනේ. ඒකයි භාග්‍යතුන් වහන්සේ අපි මත තිබ්බ විශ්වාසයේ. ඒ වුණාට අද සමාජ දිහා බලහම නිවන් දකින්නේ කොහොමද කියලා ඇහුවොත් ඒකට උත්තර දෙන්න අපි කවුරුවත් දන්නේ නැහැ. ඒ කියන්නේ ඒ පිළිබඳ ව්‍යක්ත බවක් අපි ගාව නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ අපි බලාපොරොත්තු වුණා නිවනට යන හැටි හැමෝම දැනගෙන ඉදී කියලා. ව්‍යක්ත වෙන්න ඕනේ. ඒක අපි බලාපොරොත්තු වෙච්ච දෙයක්.
ඊළඟට විනීත වෙන්න ඕනේ. දැන් නිවනට යන වැඩපිළිවෙල නමුත් මේ විදිහට සිල් ආරක්ෂා කරන්න ඕනේ. තිසරණයෙන් පටන් අරගෙන පන්සිල් මත පිහිටලා ක්‍රමානුකූලව අටසිල්, නවාංගුපෝසත සිල්, දසසිල්, සාමණේර දසසිල්, උපසම්පදා සිල්, මේ ආදි වශයෙන් සීල ගුණ, ඊළඟට දන් දීමවල් ඒ දේවල් හරියටම කරන්නේ කොහොමද? සැකසීම පිළියෙල කිරීම පිළිගැන්වීම කොහොමද? මේ ආදී කරුණු කාරණා මනාව දැනගන්න ඕනේ. යමෙක් සිලුත් රකින්නවා, භාවනත් කරනවා, ගුණ පුරනවා, අන්න එහෙම අය ළඟ මාන්නයක් ඇති වෙනවා අපි සිල්වත් කියලා. අපි ගුණවත් කියලා. අපි භාවනා කරන අය කියලා. අපි භාවනාවෙන් දියුණුයි කියලා. අනික් කෙනෙක් දැක්කහම පහත් විදිහට තමයි දකින්නේ. තමන් විතරක් සිල්වත් කියලා හිතලා. දන්නේම නැතුව තමන්ගේ හිතට මානය ඇවිල්ලා. මනාව දන් දීපු අයත් අනුන්ගේ දානයක් දැකලා විවේචනය කරනවා අපි ඔයිට වඩා හොඳට දුන්නනි කියලා. එතනත් මානයක් ඇවිල්ලා. ගමේ ගෙදර ජීවත් වෙන කාලේ ගමේ අසල්වැසි ගෙවල් වල ගිහිල්ලා සමහරලාට නෑබිලියට මැටි කෝප්පෙට වළඳට බෙදලා දුන්න බත් එක කාලා පොඩි කෝප්පෙක තේ වතුර එකක් බීලා ආපු අය දැන් සමාජයේ උසස් තැනට ඇවිල්ලා දැන් ඒ ගෙවල් වල යන්නෙත් නෑ. ඒ කාලේ ඒ ගෙවල් වල හිටපු හැටි මතකත් නෑ. දැන් ඒ මිනිස්සු දැක්කහම අහක බලා ගන්නවා, අඳුරන්නෙත් නෑ වගේ. අපි ලොකු තැනට ඇවිල්ලා දැන් ලොකු මානයක් තියෙනවා. අපි හරි උගත්, අපි සමාජයේ ප්‍රභූවරු. ඒ හින්දා ගුණවතුන්ට ගරු කරන්නෙත් නෑ, තමන් පින්කම් කරගන්නෙත් නෑ. මාන්නයෙන් ඉදිමිලා අපාය දොර අරගෙන ඉන්නවා. මැරෙන මොහොත වෙනකන් ඉන්නවා. මැරුණ ගමන් නිරේට යන්න පාර හැදිලා තියෙනවා. වික්ත වෙනකොට හරියට ධර්මයේ තිබුණ නැත්තම් මානේ එනවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ හැම තැනම තියෙන අනුපූර්ව ප්‍රතිපදාවක්. දන්නවා මේ වික්තයන්ට මානේ ඇති වුණොත් ඒක හොඳ නැති හින්දා තමයි වික්ත ගාවට විනීත කියලා දේශනා කළේ. නිමෙන්න ඕනේ. තමන් අවබෝධයක් ඇති කරගන්න ඇති කරගන්න තමන් ළඟ ගුණ ධර්ම දියුණු වෙන්න ඕනේ. තමන් නිහතමානී වෙන්න ඕනේ. ඒ නිසා වික්තයි ඊළඟට විනීතයි. හැබැයි යමෙක් ළඟ වික්ත බවයි විනීත බවයි තියෙනවා නම් ඒ පුද්ගලයා හරි සතුටින් ජීවත් වෙන කෙනෙක්. මොකද කවද කොතන කොහෙ මැරුණත් එයා බය නැහැ. හේතුව තමයි කොහොම මැරුණත් දුගතියක යන්නේ. මෙතෙන්ට විශාරද බවත් එකතු වුණොත් එහෙම. විශාරද කියලා කියන්නේ යම් දෙයක පරතරට ඉගෙන ගන්නවා කියන එක. කෙරවලට ගියහමනේ අපි විශාරද කියලා කියන්නේ. ඉතින් යමක කෙරවලට ඉගෙනගෙන අද කාලේ යම් ප්‍රමාණයක්. ඒකට විශාරදයි. වික්තයි විනීතයි විශාරදයි. නිවන් දකින්නේ කොහොමද කියලා හොඳටම දන්නවා. හරියටම කොහොමද තිසරණ සමාදන් වෙන්නේ? හරියටම කොහොමද බුදුන් සරණ යන්නේ කියන එක දන්නවා. බුදුරජාණන් වහන්සේ සරණ යන ක්‍රම හතරක් භාග්‍යතුන් වහන්සේ පෙන්වලා තියෙනවා. පළවෙනි එක ආත්ම සන්නියාතන සරණාගමනයි. මගේ ආත්මය බුදුරජාණන් වහන්සේට පූජා වේවා. හැබැයි අතිශයින්ම අමාරු ක්‍රමයක්. මගේ ආත්මය භාග්‍යතුන් වහන්සේට බාර දුන්නාම ඒ ආත්මය අරගෙන මට ඕන දේවල් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ කැමති දේවල් විතරයි කරන්න වෙන්නේ. හැබැයි යමෙකුට සරණ යන්න පුළුවන් වුණොත් ඔහු මේ සංසාරේ මොනතරම් ආරක්ෂාකාරීද කියන කාරණාව වැටහෙන්නේ. ආත්ම සන්නියාතන සරණාගමනයි. තත් පරායන සරණාගමනයි. දෙවැනි එක බුදුන් අනුව යනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් යම් ක්‍රමයක්, ඒ ක්‍රමෙන් මම ජීවත් වෙනවා. මේ ක්‍රමෙන් බෞද්ධ වෙච්ච අය ඕන තරම් මේ ශාසනේ ඉන්නවා. මහපුදුම යක්ෂයෙක් හිටියා, හරි භයානක යක්ෂයෙක් ආලවක කියලා. ආලවක සූත්‍රය ගැන අපි අය දන්නවා. මේ තත්පරායන සරණාගමනයෙන් සරණ ගීපු අය අතර ආලෝක යක්ෂයා විශේෂයි. බුදුන් අනුව යනවා.
බුදුරජාණන් වහන්සේ සරණ ගියාට පස්සේ කියනවා මං දෙව් ගමින් දෙව් ගමට දෙව් නගරයෙන් දෙව් නගරයට මං බුදුරජාණන් වහන්සේ ගැන කී කී යනවා ධර්ම රත්නයේ සුධර්මතාවය ගැන කී කී යනවා අෂ්ටාර්ය පුද්ගල මහා සංඝයාගේ ගුණ කී කී යනවා ආලෝකයක්ෂා සරණ යනවා දෙවනි ක්‍රමේ තුන්වෙනි ක්‍රමේ ශිෂ්‍ය භාවූපගමන සරණාගමනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං ඔබ වහන්සේගේ ශිෂ්‍යයා වෙනවා ගුරුවරයා හොඳටම ආදරේ තියෙන්නේ ගුරුවරයා වැඩියෙන් සලකන්නේ හොඳම ශිෂ්‍යයාට ටිකක් හොඳ අයට නෙමෙයි ආදරේ තියෙන්නේ හුඟක් හොඳ අයට එහෙමනම් ශිෂ්‍ය භාවූපගමන සරණාගමණයෙන් සරණ යනවා කියලා කීවත් භාග්‍යතුන් වහන්සේ සතුටු වෙන විදිහට ජීවත් වෙන්න ඕනේ ඊළඟ කාරණාව අවසානයේක පණිපාත සරණාගමණය මේ හතරෙන් මම සරණ ගියේ මොකක් යටතේද කියන එක තීරණය කරන්න ඕනේ අපි පණිපාතයි කියලා කියන්නේ ගුණය දැක සරණ යනවා මේ තුනරුවන් මෙච්චරක් මෙපමණක් ගුණවත් කියලා කියලා ඉවර කරන්න බෑ ඒ මහ ගුණය මම සංසාරයෙන් එතර කරයි කියලා මට විශ්වාසයි ඒ රත්නත්‍රේ මම සරණ යනවා කියලා සරණ යන එක පණිපාත සරණාගමණයයි ශිෂ්‍ය භාවෝපගමන සරණාගමණයෙන් සරණ ගියා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පණිපාත සරණාගමණයෙන් සරණ ගියා බ්‍රහ්මාවි බ්‍රාහ්මණයා ඔබටත් මටත් තියෙන පහසුම ක්‍රමය ඔය අවසාන ක්‍රමයයි ඔය ක්‍රම ටික මනාව දැනගෙන මේ ශාසනයේ ඉදිරියට ප්‍රගුණ කරගෙන යන කෙනා විශාරද වෙනවා යමෙක් විශාරද භාවයට ආවද ඔහු මරා ගන්නත් මාරයා පවා දෙපාරක් හිතයි කියලා තමයි කියන්න වෙන්නේ. ඇයි මෙහෙම පුද්ගලයන්ගෙන් මාරයට බාධයි. මේ අය ජීවත් වෙලත් බෑ හැබැයි මේ අය මරලත් බෑ. මාරයා උබතෝ කෝටික ප්‍රශ්නකට මුහුණ පානවා මෙහෙම අය හම්බෙච්චාම ව්‍යක්ත විනීත විශාරදයි හම්බෙච්චා. මේ මිනිස්සු මැරුවේ නැත්තන් මාරයගේ මල්ලට බැහැගණ්ඩින්න විශාල පිරිසක් මාරයගේ මල්ලෙන් එලියට ගන්නවා. මේ මිනිසු මැරුවොත් මේ ඉන්නවට වඩා අති ප්‍රබල තැනක ඉපදිලා මෙහෙ ඉන්න කාලෙ කලාට වඩා ලොකු සේවයක් කරනවා. ඒ හින්ද මාරයා හරි බයයි ඒවාගේයට. අපි ආං ඒවාගේ තැනකට මකි තව අවසාන කාරණාව තියෙන බහුශෘත. මනාව ඇසූ පිරුත් හැඟැති පුද්ගලය බවට පත්වෙන්ට. බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වනා මගේ ශ්‍රාවක පිරිස මෙහෙම පිරිසක් වෙන්ඩ ඕනේ. එහෙනම් එදා එහෙම පිරිසක් හිටිය. නමුත් භාගිතුන් වහන්සේ ඔබත් මමත් කෙරෙහි ඒ බලාපොරොත්තුව එහෙම්මම තියල තියෙනවා. අපි අද එතන ඉන්නවද කියන තැනට යන්න ඕනේ. ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයේ හරිම උතුම් මේ මනුස්ස ජීවිතයේ පරම දුර්ලභයි කියලා දේශනා කළේ. අද ඔබ මම මේ ඉන්නේ පෙරපින් උඩ. මනුස්ස ජීවිතයේ ලැබුණෙත් පෙරපින් හින්දා අතපය හතර අරගෙන අනුන්ට හිස නමන් නැතුව කාල බීල ඇඳලා සමාජයේ හොඳ තරාතිරමක ඉඳගෙන ජීවත් වෙන්නේ මේ ඔක්කොම පෙර පෙරපින්. හැබැයි මෙහෙ භුක්ති විඳින්න භුක්ති විඳින්න ඒ පින ගෙවෙනවා. පින් අරගෙන ආපු අපි මෙහෙන් යන දවසට ඊට වඩා පින් අරගෙන යන්න ඕනේ. මෙහාට ඇවිල්ලා හම්බ කරන්න ඕනේ කුසල්. ලක්ෂ ගානක් සාක්කුවේ දාගෙන සූදු පිටියට ගිහිල්ලා සල්ලි ටික පෙරදිලා හිස් අතින් යනවනම් එමිනිහා සතුටින් යන්නේ කොහොම? අපිත් ඒ වාගේ තමයි මේ මනුෂ්‍ය පතේට ආවෙත් අප්‍රමාණ පින් අරගෙන හැබැයි මෙහාට වෙලා පෙර පින් ටික භුක්ති විඳලා හිස් අතින් යන්න වුණොත් සතුටු වෙන්න පුළුවන් තැනක් හම්බෙන්නේ නැති නිසා අදත් හෙටත් අනිද්දටත් අනාගතයටත් තියෙන රැකවරණයේ තුනුරුවන්මයි මනාව තුනුරුවන් මත පිහිටලා හරියටම රත්නත්‍රයේ සරණ ගිහිල්ලා මේ ලැබිච්ච ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයට හොඳ සාධාරණයක් කරලා සතුටින් මෙලව ජීවත් වෙලා මැරෙන වෙලාවේ තව තවත් සතුටු වෙලා hina වෙලා මැරිලා සුගතියක උපදින්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරගන්න රත්නත්‍රයේ කීකරු වෙච්ච තුනුරුවන් ආශ්‍රය කරන් ලැබිච්ච මේ උතුම් අවස්ථාවෙන් හැබෑම ප්‍රයෝජන ගන්න අපේ පින්නතුන්ට ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. මේ උතුම් ධර්ම දේශනාව ලෝක සත්වයාට යමක් හිතන්න දානය කරන්න අද
දායකත්වයේ ධර්මින් කටයුතු කරනවා. මහාචාර්ය ක්‍රිෂාන් ජයසිංහ මහත්මා, මහාචාර්ය චින්තා ජයසිංහ මහත්මිය, මහාචාර්ය සිසුරු සෙන්දනායක මහත්මා, විශ්‍රාමල ගුරුතුමිය, කමලා පෙරේරා මහත්මිය යන අය. උතුම් අරමුණ දායකත්වයේ දරණ සහ පැමිණ සිටින සියලු දෙනා නමින් මියගිය සියලුම දෙනාට පින් අනුමෝදන් කිරීමත්, දායකත්වයේ දරණ සහ සහභාගී වූ සියලු දෙනාටම, දේශකයන්න් වහන්සේටත්, බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් රත්නත්‍රි ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම මේ පින්තුන්ගේ උතුම් බලාපොරොත්තු අතර සිහිපත් කරනවා. පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. සියලු දෙනාම ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින් සැනසීමම උදා කර ගනිත්වා කියලා ආශිර්වාද කරනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.